Samantha-cakvalesu atragacchantu devata Saddhammam unirajasya sunanto saghmukkadam Dhammasavanakalo ayam bhadanta Dhammasavanakalo ayam bhadanta Dhammasavanakalo ayam bhadanta Namo tasse bhagavato arahato sammā sambuddhasse Namo tasse bhagavato arahato sammā sambuddhasse Namo tasse bhagavato arahato sammā sambuddhasse Katamo ca bhikkave vijja vimutti āhāro Satpurusa sansevo paripuro saddhamma savanam paripureti Saddhamma savanam paripuram saddha paripureti Saddha paripura yoniso manasikaram paripureti Yoniso manasikaro paripuro sati sampajanyam paripureti Sati sampajanyam paripuram indriya sangvaro paripureti Indriya saṁvaro paripūro tīni sucharitāni paripūrenti Tīni sucharitāni paripūrāni chattāro satipatthāna paripūrenti Chattaro satipantana paripura satnta bujjanga paripurenti Satnta bujjanga paripura vijjavimuttiṃ paripurenti Eva me tissa bhikkave vijjavimuttiya Aharo titi Pinnutani Budurajanan Vahanse Ahar Varga Hatarak Desanakala Api Pavatmat Kabalinkara Ahar Dang Api Kandabuna Deval Ekakitakiani Kabalinkara Ahar Kiela Deka පස්සාහාර ස්පර්ශයෙන් ආහාර ගන්න. එහෙන් හොඳ දෙයක් දැක්කහම ශරීරයට ආහාරය. නරක දෙයක් දැක්කොත් ඒක ලේ ටික පිච්චෙනවා. ඒ වගේ කනෙන් ඒ වගේ හැම ඉන්ද්‍රියකින් මෙහෙම තමයි ස්පර්ශයෙන් අපේ ශරීරය ශක්තිමත් වෙනවා. ඊළඟට මනෝ සංචේතන ආහාර කර්මය. ආනේ කර්මය නිසා අපට ආහාර නිෂ්පාදනය වෙන ඔය පක්ෂියෙක් ඉන්නවා ඌට කවදාකවත් අම්මා තාත්තා කෑම ගේන්නේ නැහැ කියලා. ඉතින් හොටේ දාගෙන ඉන්නවා කූඩුවෙන් එළියට අදවත් කෑම ලැබෙයි කියලා. අම්මා තාත්තා ඇඳෑවට එනකොට මේ සතා කෑ ගහනවා. ඒ කෑම නැහැ එදත් ඒ දෙන්න කූඩුවට ඇතුල් වුණා මේ තොන්දෙනා ඉන්නවා. අර කර්මයේ තමයි මනෝ සංචේතනාව තමයි ඒ පක්ෂයාගේ ආහාරය. පියාට වෙනකන් ඒක දවස් 3ක් 4ක් යනකොට පියාට වෙනවලු ඊට පස්සේ පියාසර කරන් ගිහිල්ලා ඕන කෑමක් හොයාගන්න බලන්න කර්මයේ හැටි. විඥාන ආහාර ප්‍රතිසන්දී. ප්‍රතිසන්දීදී අපට ලැබිච්ච සිතට අනුකූලව තමයි ඔක්කොම හම්බ වෙන්නේ. දුගී දුප්පත් වෙනවද ධනවත් වෙනවද කුලවත් වෙනවද මහේසාක්‍ය වෙනවද අල්පේසාක්‍ය ඒක කොහොමයි ප්‍රතිසන්දියට සම්බන්ධ
ඔන්නෝය ආහාර වර්ග හතරෙන් අපේ ජීවනෝපාය ගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒවා පරලොවට යන්නේ නැහැ. මෙලවට පමණයි. පරලොවට යන දේකුත් තියෙනවා, සුගතියට යන දේකුත් තියෙනවා, නිවනට පත්වන දේකුත් තිබෙනවා. ඒ තාක් මනුස්ස සම්පත්, දිව්‍ය සම්පත්, රාජ සම්පත්, සක්විති සම්පත් ආදී සියලු සම්පත් ලබා දෙන ආහාරයකුත් තිබෙනවා. ඒක තමයි අද මාතෘකාව. කතමෝච භික්කවේ විජ්ජා විමුක්ති ආහාරෝ. මහණෙනි, නුවණ ලබා ගන්න ලබන ආහාර මොනවාද? මහණෙනි, නිවන විමුක්ති කියන්නේ නිර්වාණය. නිර්වාණී ලබා දෙන ආහාර මොනවාද? උන මාත්‍රකාව. විජ්ජා කියලා කියන්නේ ලෞකික ප්‍රඥාව, ලෝකෝත්තර ප්‍රඥාව කියලා දෙකක් තියෙනවා. එදිනෙදා අපි මේ ඉගෙන ගන්න, රැකී රක්ෂා කරන්න, ඒකට කියනවා ලෞකික ප්‍රඥා කියලා. ඊළඟට ධ්‍යාන, අභිඥා, විපස්සනා, ඒකටත් කියනවා ලෞකික ප්‍රඥාව. ඒක වෙනස් වෙනවා. සෝවාන් ආදී මාර්ගඵල අටේ ලැබෙන ප්‍රඥාව විශිෂ්ටයි, හොලවන්න බෑ. ලෝකෝත්තර ප්‍රඥාව. නිර්වාණ කිව්වම දෙකක් තුනක් හතරක් පහක් නෑ, එකයි. වාන කියන්නේ තණ්හාවට නම. තණ්හාව. නී කියන්නේ නැත. නී වාන උපදේ මුලම නී වාන කියන්න බෑ. ඊට පස්සේ මේකට එකතු වෙන වයන්නට බයන්නක් ඒක ද්විත්ත වුණා, පැමිණෙව නිම්මාන දැන් හරි. ඒකෙන් තමයි නිම්බුති, නිම්මාන, නිර්වාණ කොම හැදිර. එකම තේරමයි නිවීම. තණ්හාවගේ නිවීම නිබ්බාන නම්බේ මතක තියාගන්න. කවුරු ඇහුවොත් නිර්වාණය කියන කුමක්ද? වේකේකවල් වටාරං කියන්න එපා. තණ්හාවගේ නිවීම නිර්වාණය නම් වේ. ආන්න එක තමයි උතුම් අර්ථය. එතකොට මේ නිර්වාණයට පත්වීම සඳහා තණ්හාව නැති කරාම ඉතුරු සියලුම කෙලෙසොන් විනාශයට පත්වල යන. ආයේව සෝදන්න දෙයක් මොකුත් නැහැ. තණ්හාව යටතේ තිබෙන්නේ. තණ්හාව භයානක. මොනතරම් වස්තු ලැබුණත් මදි. අනේ මට නම් නැහැ කියලා කාටවත් කියන්න බෑ. ඒක රහත් වෙන්න ඕන. රහතන් වහන්සේ පමණක් වස්තු තෘෂ්ණාවෙන් තොරයි. අනිත් හැමෝටම වස්තු තෘෂ්ණාව තිබෙනවා. දැන් අනාගාමී වුණත් භව තෘෂ්ණාව තියෙනවා. රහතන් වහන්සේට භව තෘෂ්ණාව නැහැ, ඉවරයි. තණ්හාව 108 වැදෑරුම් වෙනවා. තණ්හාවට නම් 100ක් තියෙනවා. බලන්න පොඩි වචනයක්. තණ්හාවට පමණක් නම් 100ක් තියෙනවා. ඒව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බරපතල කම නිසා. බෝධිසත්වරුන්ට නම් එච්චර ලොකු අමාරුවක් නැහැ. අතට පත්වන දේ පරිත්‍යාග කරන ගොඩ කරන්නේ නැහැ. ඔසුමේද පණ්ඩිත කාලේ, මහෝසද පණ්ඩිත කාල, කීර්ති පණ්ඩිත කාල, වෙස්සන්තර රාජ කාලේ සීමාවක් නැති වස්තුන් දන් දුන්න. පරම්පරා 7ක ධනස්කන්ධ හිමි වෙලා තියෙනවා. ගබනා 10 12000. ඒ ඔක්කොම උදේට ඉවත දාපු කෙළපිඩක් මෙන් ඉවත දා වනගත වුණා. මොකුත්ම නැහැ. කසාවත පමණයි. ඒ තරම් අතහැරීමක් කරපු තුමාට බුද්ධත්වය ලබන්න පුළුවන්, අන් අයට බුද්ධත්වය ලබන්න බෑ. නිවන් සම්පත් අවබෝධ කර ගැනීම සඳහා තණ්හාව ඩිංග 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 අඩු කරන්න ඕන. නැතුව බෑ. මහරහතන් වහන්සේ යනු තණ්හාවෙන් නිවිච්ච උතුමාය. ආන රහතන් වහන්සේ තණ්හාවෙන් නිවුණා. උන්වහන්සේට පාත්‍රයට ලැබෙන ඕන දෙයකින් ජීවත් වෙන්න පුළුවන්. අපිට බෑ. අපිට බෑ. ලුණු හොයනවා, මිරිස් හොයනවා, රස හොයනවා, අපේ ස්වභාවය.
රහතන් වහන්සේද පිළුණු ආහාර වළඳන්න පුළුවන්. පිළුම් වෙච්ච ආහාර වළඳන්න පුළුවන්. ඒ වගේම නරක වුණ ආහාර ගත්තයි කියලා අජීර්ණයක් වෙන්නේ නැහැ. බලන්න හිතම තමයි අජීර්ණ වීමේ මූලික අංගය. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ ගැන අපි මේ බුදුගුණ වර්ණනාවක් කළා. ඒක නුවණ ලබා දෙන පින්කම. මේ ශාසනේ හිටිය සුභෝතී කියලා රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ පියුමතරා බුදුරජාණන් වහන්සේගේ ශාසන කාලේ නන්ද කියලා තාපස කෙනෙක්. එතුමා ඒ බුදුරජාණන් වහන්සේගේ සෑයට මල් පූජාවක් කළා, පාන් පූජාවක් කළා, ඊළඟට පැත්තක වාඩි වෙලා බුදුගුණ වර්ණනාවක් කළා. පියෝ කිව්වා වගේ බුදුගුණ භාවනාවක් කළා. ඒ අනුහසෙ එතුමාම පැහැදිලි කරනවා මේ ශාසනය පැවිදි වෙලා රහත් බවට පත් වෙලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළ ස්වාමීනි, මම පියුමතරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඒ සෑයට මල් පහන් පූජාවක් කළා, වන්දනා කළා, ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනාවක් කළා, භවනා කළා. ඒ පිනෙන් මම කල්ප ලක්ෂයක් හිටියේ සුගතියමයි. අපාය දැක්කෙම නැහැ. අන්ධයෙක් බිහිරෙක් ගොළුවෙක් උනේම නැහැ. මෙහෙම සුගතියෙන් සුගතියට ඇවිල්ලා මේ ශාසනේ පැවිදි භාවයට පත්වලා මා රහත්වනේ අර කරගත්තු පිනේ විපාකය. ඒකේ රහතන් වහන්සේගේ අපදානේ කියවෙනවා. එහෙමනම් හැමෝම මේ බුදුගුණ භාවනාව, බුදුගුණ සජ්ජායනාව හොඳට කරගන්න ඕන. කොලේක ලියාගෙන හොඳට මෙනෙහි කරන්න සංසාරෙවත් අපායකට යන්නේ නැහැ. ගියත් ආපහු එනවා. එච්චර ප්‍රබලයි. අන්න ඒවා පිළිබඳව දැන ගැනීම ඥානය, විද්‍යා, ප්‍රඥා කියලා කියන. එතකොට දැන් නුවණ සහ නිර්වාණය සියලුම සම්පත් ලබා දෙන පළවෙනි පින්කමට තමයි ආහාර කියලා කිව්වේ සත්පුරුෂ සංසේවන්න පළවෙනි. දානය ගැන කිව්වද නැහැ. ශීලයේ ගැන කිව්වද නැහැ. පළවෙනි දේ සත්පුරුෂයෙක් වෙන්නේ කිව්වා. සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්නේ කිව්වා. අන්න සංසේවෝ ආශ්‍රය කරන්. ඒ ලෝකේ සූදුකාරයන් සල්ලාලයන් බේබද්දන් එමටයි. එමනු කෙනෙක් ආශ්‍රය කරොත් අපිත් ඒ ගොඩට තමයි. ඉන්දියාවේ එවකට 500,000 හොරහතුරු ඉන්නවා. එක්කෙන 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 ඔහොම සම්බන්ධ වෙන. ඒ පාප මිත්‍රාශ්‍රය. යම්තනක කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් පන්සලට යන්නේ නැවතාවත් කරන, පන්සල් රකින, මවුට පියාණ සලකන හිම කෙනෙක් ඉන්නවා නම් ආශ්‍රය කරන්න ඕන. එතෙක් පාසා ගජමුතුනේ. වනයේ පාසාම සුදුහඳුන් රත්හඳුන් නැ. වැලිකට තිබුණ තරමටම මැණික් ගල් නැහැ. අන්න ඒ වගේ හැම ගමකම සත්පුරුෂයෙක් නැහැ. අනුපමා වල හැම ගමකම සත්පුරුෂෝ නැහැ. අනුන්ට හිංසන පීඩන කරන, ඊර්ෂ්‍යා කරන, වෛර කරන, තණ්හාවෙන් මිරිකිලා ජීවත් වන අය තමයි ඉන්නේ. යහමග යන අය බොහොම අඩුයි. එහෙනම් පන්සිල් රකින්නා සත්පුරුෂයෙකි. බණහන්නා, දානමාන පින්කම් කරන්නා සත්පුරුෂයෙකි. පෝයට අටසිල් ගන්නා සත්පුරුෂයෙකි. අනුන්ට නින්දා පහස නොකරන්නා සත්පුරුෂයෙකි. ආන්නේ ටික මතක තියාගෙන හොඳට සත්පුරුෂ ධර්මයේ දියුණු කරන්න එමඳු කෙනෙක් ආශ්‍රය කරන්න. කොහේ හිටියත් කමන්නේ. තමන්ගේ පන්සල සත්පුරුෂ බොහොමය. ඇයි? දාන, සීල, භාවනා, පින්කම් ගැන කියලා දෙනවා. බුද්ධ පූජා, වන්දනාමාන ගැන කියලා දෙනවා. ඒ සත්පුරුෂ භූමියට එන්න ඕන. තමනු සත්පුරුෂයෙක් වෙන්නට ඕන. අන්න පළවෙනි ආහාරය. මොකේද? නුවණ ලබා දෙන, නිවන ලබා දෙන ආහාරය. සත්පුරුෂ සංසේවෝ පරිපූරෝ සද්ධම්ම සවනං පරිපූරේති.
අර සත්පුරුෂයන් ආශ්‍රය කරනකොට කියන අපි යමු බණ ඩිංගක් අහන්න. භාවනාවකට යමු. ධර්ම සාකච්ඡාවක් තියෙන ඒකට යමු. බලන්න එතකොට හොඳ මිතුරා කතා කරන්නේ හොඳ දෙයක. ඒකට යන්න ඕන. අර වැඩේ මේ වැඩේ තියෙනවායි කියන්නේ පාප මිත්‍ර ආශ්‍රයයට බර වෙලා. එහෙමනම් පාප මිත්‍රයා බණ අහන්න කැමති නැහැ. පාප මිත්‍රයා පන්සලට විරුද්ධයි. සීලයට ගුණයට විරුද්ධයි. එහෙමනම් ඊබඳු අය ආශ්‍රය කරන්න එපා. සත්පුරුෂෝ ආශ්‍රය කරන්න කිව් ඔන්නෝ පන්සලට ගිහිල්ලා බණ ටිකක් අහන. අද මේ හැමෝම මේ බණ ටිකක් අහන මේ වාර 12ක් බණ. මේ හැමෝගෙම පින වාසනාව. නවකප්පං සුත ධම්මං සුළු වෙලාවක ධර්මානුශාසනාවක් ශ්‍රවණය කළොත් මහා කල්ප 9ක් සැප ලැබෙනවයි කියලා ධර්මයේ පෙන්වනවා. මහා කල්ප 9ක් සැප ලැබෙන. මේ දහත්වට්ටිය පූජ කරපු මහත්මාට අට්ටකප්පංචයාචිතෝ බණට අමතරව මහා කල්ප 8ක් සැප විපාක ලැබෙනවා. හැමෝටම බණකට ආරාධනා කරන්න බෑ. සංසාරේ බණ නැහැ. කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙන එවැනි සසුනක පමණයි මේ දහත්වට්ටියෙන් ආරාධනාව කරන්නේ. ගෞරවෙන් කරන්න ඕන. අපි මවුට පියාට ගුරුවරයාට ඥාතීන්ට පින් දෙන පින් ගත්තොත් ඒක කප්පං අනුමෝදන් දු කල්පයක් ඒගොල්ල සැපෙන් ඉන්න පුළුවන් පින් ගන්න අයට. දේශිතෝච සංඛයේ දේශකයන් වහන්සේට සීමාවක් නැහැ. අපි මේ බුද්ධ ශාසනයේ සඳහන් වෙනවා ධම්ම සවනීය කියලා රහත් තේරපදානය. උන්වහන්සේත් ඔය කියන පියුමතරා බුදුරජාණන් වහන්සේගේ ශාසනය හොඳට බණහපු කෙනෙක්. බණැසීමේ පිනෙන් බලන්න ගෞතම බුද්ධ ශාසනය දක්වාම ඉඳලා තිනෙ සුගති. කල්ප විනාශෙදි බඹලෝ. සක්විති රාජකම් වාර මට මතක 1000ක් ලැබලද වාර 1000ක් සක්විති රාජකම් ප්‍රදේශ රාජකම් සක්‍ර භවන වක්ති අප්‍රමාණව හිමි වුණා සුගතේ කැවිලා මේ ශාසනේ පැවිදි වෙන රහත් වෙලා ওই කතාව කිව්වා. බනහසීමේ පින නිවන් දකිනාතුරු සපවත් ජීවිතයක් හම්බ වෙනවා. වාද වෙලා හිටියට බෑ. හැබැයි දේශනාවෙහි සිත පිහිටවන්න ඕන. ගෙදර ගැන මගතොට ගැන දරුවෝ ගැන කල්පනා නොකළ යුතුයි. ධර්ම දේශනාවෙහිම සිත පිහිටෙවොත් ඔන්න ලැබෙන පින නිවන් දකිනාතුරු සැපයක සැපවත් ජීවිතයක් ලබන්න පුළුවන්. සමහරක් බණහන්දාව කිව්වද හිත මෙතන නැහැ, හිත ගෙදර මග. එහෙම බෑ. සිහි කල්පනාවෙන් බණ ටික ඇහුවොත් පමණයි මේ ආනිසංස ලැබෙන. බනහපු උපාසකම්ම දුර්ගතියට ගියා. බනහල නැ නිකන් ඇවිල්ලා වාඩි වෙලා හිටිය නොඑක් දේ කල්පනා කළා පහු ගියා. එහෙම කරන්න එපා. ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා කියන්නේ තමාගේ හිත දේශනාවෙහි පිහිටුව ගන්නට ඕන. ආන් ඒකයි බනහනවා කියන්නේ. ඒ කියන කරුණ හොඳට මතක තියාගන්න ඕන. ඊළඟට සද්ධම්ම සවනං පරිපූරං සද්ධා පරිපූරං තුන්වෙනි ආහාරය. බණ ටික අහනකොට සද්ධාව හොඳට වැඩෙනවා. සද්ධාව තමයි නුවණ නිවන ලබා දෙන ආහාරය. සද්ධාව කියන්නේ තුනරුවන් ඇදහිම, තුනරුවන් විශ්වාස කිරීම, තුනරුවන්ට ගෞරවය පුද කිරීම. අර්ථ තුනයි. ධන ගහල වඳින්න පුළුවන් අය ධන ගහල වඳින්නේ සද්ධාව නිසා. පන්සලට එන්නේ සද්ධාව නිසා. රුවන්වැලිසෑයේ බෝධියට යන්නේ සද්ධාව නිසා. ඒ නිසා සද්ධාව අනිවාර්යෙන් දියුණු කරන්න ඕන. පන්සල ක්ෂේම භූමියක් බව වටහාගෙන කොතකොත වැඩ තිබුණත් හැමදාම හෝ ඇවිල්ලා පන්සල අතුපතු ගාලා වැඳලා පොදලා යන්න පුරුදු විනාඩියක් දෙක. එනකොට කතා බස් කර කර ඉන්න එපා. ඔය බුදුගුණ මෙනෙහි කරමින් එන්න. තනියම එන ගමන හොඳයි කියන ඔන්න ඕක තමයි. අනාථ පින්ඩික සිටුවරයා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න
යන පළවෙනි ගමන මධ්‍යම රාත්‍රී බය වුණ අප මොකද මහා ධනවතෙක්නේ තනියම යන්නේ බයයි හැරිලාව දෙවෙනි වතාවත් තුන්වෙනි වතාවත් හැරිලාව අන්න එතකොට සේවක කියලා දිව්‍ය පුත්‍රෙක් මෙහෙම කියනවා මොකන්ද කියන්නේ සිටුවරය ආපස්සට යන්න එපා මානිවත්ත අභික්කම නොනවති ඉදිරියට යන්න ඔබ බලාපොරොත්තු වන ජය සංකේතය එතන තිබෙනවා කෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා ඔබට මම ඒක ආනිසංසය කියන්න ඔබ මේ තියෙන පියවරක අනුසස මෙහෙමයි මහා ධනවතෙක් ඇතුන් සීයක් අස්වයන් සීයක් කිරි දෙනුන් සීයක් ගවයන් සීයක් ඔය විදිහට හැම දෙයකින්ම සීය සීය පරිත්‍යාග කරන ඒ මහා වස්තු පරිත්‍යාගයට වඩා වටිනව සිටුවරය ඔබ බුදුන් දකින්නට ඕනෑයි කියලා තබන පියවර ඔන්න බලන්න පින එහෙනම් ගෙදරින් පන්සලට එනකොට ඉතිබිසෝ ගාථාව කියමින් එන්න පුරුදු වෙන ඒක නුවණ නිවන ලබා දෙන සියලු සම්පත් ලබා දෙන ආහාරය සද්ධා පරිපූරා යෝනිසෝ මනසිකාරං පරිපූරේති ඕනම කාරණේ යෝනිසෝ කියන්නේ නුවණට නම යෝනිසෝ නුවණ මනසිකාර කියන මෙනෙහි කිරීම නුවණින් මෙනෙහි කිරීම ඔය පඤ්ඤා පජානනා විචෝප විචෝදම් ලක්කන උපලක්කන පච්චූප නම් වෙලක් තියෙන ප්‍රඥාව ඒකක් තමයි යෝනිසෝ කියලා කියන්නේ ප්‍රඥාව නුවණ මොනවද කරන්න ඕන මනසිකාරෝ මෙනෙහි කරන්න ඕන ආන දැන් බණ ටික අහලා පැත්තකට දාන්න බෑ ඒ දේශනාවෙන් ගතියුතු කරුණු හිතින් මෙනෙහි කරන්න ඕන දැනුගද්දේ හිතින් මෙනෙහි කරන්න ඕන කලපින්කම් හොදට මෙනෙහි කරන්න ඕන ඒකට බුදුරජාණන් වහන්සේ නම්වත් කළා යෝනිසෝ මනසිකාරේ හොඳම වචනේ බුද්ධ ශාසනේ ඒ තමයි නුවන් නිවන් සම්පත් ලබා දෙන පින්කම මේ ආහාරය යෝනිසෝ මනසිකාරෝ පරිපූරෝ සති සම්පජඤ්ඤං පරිපූරේති මේ නුවණින් මේවා මෙනෙහි කරනකොට ලැබෙන්න මොනවාද සිහි කල්පනාව සිහි කල්පනාව නැත්නම් මොනම දෙයක්වත් කරන්න බෑ ගේ දොරත් අපිරිසුදුයි කන බොන දේත් ඉතරහයි ඇඳුම පැන දොරත් අපිරිසුදුයි වටපිටාවත් අපිරිසුදුයි මොකද සිහි කල්පනාව නැහැ බුදුදහමේ අංක 1 සිහි කල්පනාව සති මති සති සම්පජාන ඥාන සම්ප්‍රයුක්ත කියන්නේ ඒකද තමයි එතකොට මේ සිහි කල්පනාවට අප්‍රමාදේ කියනවා අප්‍රමාදේ යනු බුදුදහමයි සිහි කල්පනාව යනු අප්‍රමාදයයි අප්‍රමාදේ යනු බුදුදහමයි ඒ නිසා ඉතාමත්ම වැදගත් ධර්මයේ සිහි කල්පන බණ ටික අහන්න භාවනා කරන් බුදුන්ව කොච්චර බුදුන් හන්දත් වැඩක් නැහැ සිහි කල්පනාව නැතු සුළු ආනිසංසයක් තියෙන එක සිහි කල්පනාවෙන් ගාථාව කියවෙන්න ඕන මල් ටික පූජ කරන්න ඕන ඉතිබිසෝ ගාථාව හොඳට කියන්න ඕන සිහි කල්පනාවේ අන්න එතකොටයි පිනක් වෙන්නේ පිනක් නොවුනේ සිහි කල්පනාවෙන් බුදුන් වැඳෙන දොයිරුවන් වැලි මහා සෑ බෝධිය වටේ කැරකෙලෙනව ධන ගහලා වඳින්නේ පිනක් වුණාද නැහැ දැකීමෙන් සුළු පිනක් වේවි ඒස හොඳට මතක තියාගෙන දිනපතා කරන බුද්ධ වන්දනාව සිහි කල්පනාවෙන් කරන්න දානි සකස් කිරීම සිහි කල්පනාවෙන් කරන්න දන් බෙදීම සිහි කල්පනාවෙන් කරන්න බණ ටික සිහි කල්පනාවෙන් කරන්න දරෝ අධ්‍යාපනය රැකියාව දෛනික වැඩ ඔක්කොම සිහි කල්පනාවෙන් කරගන්න මොනම දෙයකින්වත් අඩු ලුහුඩුවක් වෙන්නේ නැහැ දොස්තරවරයෙක් උනේ ඉංජිනේරුවෙක් උනේ ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් උනේ කවුද සිහි කල්පනාවේ වැඩ කරපුවායි පණ්ඩිතාමුදුර නමක් උනේ දක්ෂයෙක් උනේ වික්ත ප්‍රතිබල උනේ කවුද සිහි කල්පනාවෙන් වැඩ කරපුවයි අසේයෙන් හිටපය පඬිතෙක් වුණාද වික්තෙක් වුණාද ප්‍රතිබල වුණාද නේගුණ එක තැනම එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිහි කල්පනාවට ප්‍රධාන තැනක් හිමි වුණා එහෙනම් සිහි කල්පනාව හොඳට වැඩෙන්නේ මොකක් සඳහාද නුවණ ලබා දෙන ආහාරය
නිවන ලබා දෙන ආහාරයේ සියලු සම්පත් ලබා දෙන ආහාරය. සංසාරෙම සැපෙන් එන්න පුළුවන්. සී කල්පනාවෙන් කරන පිනෙන් සංසාරෙම සැපෙන් එන්න පුළුවන්. මහා ප්‍රජාපති ගෞතමයක තහවුරු කරන මම අතීත බුද්ධ ශාසනයක නිතර පන්සලට ආවගේ බණ ඇසුව භවනා කළ දම් පින්කම් කළේ පින මට පුරා කල්ප ලක්ෂයක් සැප සම්පන් ලබා දුන නිරාදුකක් හිමෝනේ නැහැ. මේ ශාසනයේ පැවිදිව රහත්ව ඒ එතුමියත් ඔය කතාව කිව්වා. එතුමියගේ අපදානෙ. එහෙමනම් සිහි කල්පනාවෙන් සියලු පින්කම් කරන්න සංසාරේ දර්ශනීය පුද්ගලයෙක්. ආයුවරණ සැප බල ඥාන සම්පත් ඇති කෙනෙක්. හොඳ මව්පියන් ගුරුවරුන් ඥාති ඇති කෙනෙක්. මනුෂ්‍ය සම්පත් දිව්‍ය සම්පත් රාජ සම්පත් ඇති කෙනෙක්. ඊළඟට නිවන් සම්පත් ලබනවයි කියන එක බුදුරජාණන් වහන්සේ අවධාරණය කළා. බලන්න සිහි කල්පනාවට ලැබිච්ච වරප්‍රසාද. සත්‍ය සම්පජඤ්ඤං පරිපූර්ණං ඉන්ද්‍රිය සංවරෝ පරිපූරේති. ගැඹුරු තැන. සිහි කල්පනාවැත්තන්ගේ ඇස කන නාසී දිව සිරුර හිත සංවරයි. සිහි කල්පනාව නැත්නම් ඇහැ ඇරිච්ච පැත්තේ යනවා. කනේ සම්දැහින පැත්තට යනවා. ඒ වගේම සුවඳ වර්ග හොයාගෙන යනවා. රස භෝජන හොයාගෙන යනවා. ස්පර්ශ හොයාගෙන යනවා. හේතුව තමයි සංවරකම ඇති කරගෙන නැහැ. සිහි කල්පනාවෙන් වැඩ කරලා නැහැ. සිහි කල්පනාවැත්තෝ වෛවරණ ඇඳුම් අඳින්නේ අවශ්‍ය කාරණයකදී පමණයි. දැන් බලන්න පන්සලට ආවේ වෛවරණ ඇඳුම්ද නැහැ, සුදු වස්ත්‍රේ. ඒක හොඳට පුරුදු කරගන්න ඕන. ඒ වගේම රන්දිදී මුතුමැණික් පැළඳුවේ නැහැ. චාම් ජීවිතයක් මේ කනුමත කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් ඒක අනුමත කළේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ තමයි මේ චාම් ජීවිතේ වර්ණනා කළේ. පන්සලට එන හැටි උන්වහන්සේ තමයි අපට කියලා දුන්නේ. සුවපත් වේවා කියලා කියලා දුන් උන්වහන්සේ පමණයි. ලෝකෙ කිසිම ශාස්ත්‍රවරයෙකුට ඒ කියන්න බැරි වුණා. ඊළඟට උන්වහන්සේ වදාරනවා, ඉන්ද්‍රිය සංවරානි පරිපූරානි තීනි සුචරිතානි පරිපූරෙන්ති. ඇස්කන්න ආසාදී සංවර වෙනකොට සිතකය වචනේ සංවර වෙනවා. සතුන් මැරීම, හොරකම, කාම මිත්‍යාචාරය නැහැ. කය සංවරයි. බොරු කීම, කේලාම් කීම, නපුරු වචන කීම, හිස් වචන කීම නැහැ. වචනේ සංවරයි. දැඩි ලෝභය, තරහව, මිසදුටුකම නැහැ. හිත සංවරයි. දස කුසල් රැස් වෙන්නේ ඇස්කන් ආසාදී සංවර වුණාම. එහෙමනම් ත්‍රිවිධ සුචරිත ධර්ම තමා ළඟ තිබෙන්නේ සී කල්පනාදී ගුණ දියුණු කරගෙන ඇවිල්ලා ඇස්කන් ආසාදී සංවර වුණා. සිත කය වචනය සංවර. එක තමයි ආහාරය. තීනි සුචරිතානි සංවරානි චත්තාරෝ සතිපට්ඨානා පරිපූර්ණං. අන්න භාවනාවට හිත නැඹුරු වෙනවා. ඉන්ද්‍රිය සංවරකම ඇති වෙනකොට භාවනාවට හිත නැඹුරු වෙනවා. ආනාපාන සති භාවනාව, කායගත සති ආදී ඒ භාවනාවට නැඹුරු වෙනවා. ඒක තමයි නුවණ නිවන ලබා දෙන ආහාරය. චත්තාරෝ සතිපට්ඨානා පරිපූර්ණං සත්තබුද්ධංගා පරිපූර්ණං. එතකොට දැන් සියලු දේ දියුණු කරගෙන දියුණු කරගෙන ආම ඊළඟට නිවනට ප්‍රවිෂ්ඨ වෙන ක්‍රමය බොජ්ජංග බෝධි අංග බුදු පසේ බුදු මහරහත් අනතුරු ලබන්න කරුණු හතක් ඕන. සති සිහි කල්පනාව තියෙන්න ඕන. ධම්ම විචේ නුවණ තියෙන්න ඕන. විරිය උස්සාහය තියෙන්න ඕන. පීති සන්තෝෂය තියෙන්න ඕන. පස්සන්දි දරදඬු ගති නැති වෙන්න ඕන. සමාධි චිත්ත සමාධිය තියෙන්න ඕන. ඊළඟට උපේක්ඛා මදහත් බව. ඔන්න ඔය කරුණු ටික තිබුණොත් නිවන් සම්පත් ලැබෙනවා. සත්තබුද්ධංග ධම්මා පරිපූර්ණ විජ්ජා විමුක්ති පරිපූර්ණ. එතකොට දැන් මේ කියන උතුම් ධර්මතාවයන්ගෙන් හිත පිරුණහම තමාට නුවණත් හම්බ වෙනවා. සෝවාන් ආදී මාර්ගඵල නිවනත් හම්බ වෙනවයි කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් බලන්න නිවන ලබා දෙන, නුවණ ලබා දෙන සහ කරුණ සහ
සකල සම්පන් ලබා දෙන්නේ සත්පුරු ශාස්ත්‍රයෙන්. දෙක බණ ඇසීමෙන්. තුන සද්ධාවන්තයෙක් වීමෙන්. හතර යෝනිසෝ මනසිකාරයෙන්. පහ සිහි කල්පනාවෙන්. හය ඉන්ද්‍රිය සංවරයෙන්. හත සිත කය වචනේ සංවර වීමෙන්. අට භාවනාවෙන්. නමය බුද්ධංග ධර්මයන්ග. ඔන්න ඔය කරුණු නමය බුදුරජාණන් වහන්සේ අපට ගෙනහර දැක්වවා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මගඵල නිවන නවලෝතුරා ධර්මය ලැබෙනවයි. ඒ තාක් නොවනැත්තෙක් වෙනවය. ඒ තාක් සියලු සම්පත් ලැබෙනවයි කියලා කිව්වේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමනම් ධර්ම දේශනාවෙන් ලැබෙන පින අපට ඔන්න ඔය ප්‍රඥාව ලබන්නත් සකල සම්පත් ලබන්නත් අමහමහ නිවන් සම්පත් ලබන්නත් ලැබේවා ලැබේවාය කියන ප්‍රාර්ථනාව තබා ගනිමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. එත්තාවතා චංහේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තෝ සම්බ සම්පති. එත්තාවතා චංහේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතානුමෝදන්තෝ සම්බ සම්පති. එත්තාවතා චංහේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තානුමෝදන්තෝ සම්බ සම්පති. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මන්තරං. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිම්බානං. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිම්බානං. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිම්බානං. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයවහන් හෝතු සම්බ දුක්ඛා පමුඤ්ඤතු සාදු සාදු. අභිවාදන සීලස්ස නිච්ඡං වුද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සංග සම්පත්තිමේවච අතෝ නිම්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතෝ.